ආයුෂ බොහෝ වේවා සියලුම දෙනාට අද මම ඉන්නේ ගාල්ල ප්‍රදේශයේ අම්බලන්ගොඩ පුරවරේ තමයි මම අද ඉන්නේ විශේෂයෙන්ම කුරුඳුගහ හැතැක්ම ඔබ හයිවේ කේනවා නම් කුරුඳුගහ හැතැක්ම හයිවේ එක්සිට් එකෙන් එක්සිට් වෙලා අම්බලන්ගොඩ පැත්තට ආවට පස්සේ අම්බලන්ගොඩ ඉඳන් ගාල්ල පැත්තට යනකොට තෙල්වත්ත ස්ටේෂන් එක ඔබ දන්නවා තෙල්වත්ත ස්ටේෂන් එක ළඟ ඉඳන් මීටර් 500ක් විතර දුරින් තමයි මේ රජමහා විහාරස්ථානයේ තියෙන පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරස්ථානයේ එහෙම නැත්නම් ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ පන්සලට තමයි අද මම ආවේ මේ පන්සලේ සුවිශේෂී යමක් තියෙනවා ඔබට පෙන්වන්න ඒ වගේම තමයි ලංකාවේ ප්‍රථම සහ එකම අනංග ප්‍රතිමාව පිහිටලා තියෙන්නේ මේ පන්සලේ ඉතින් මේක සුවිශේෂී හෙළිදරව්වක් ඒ වගේම සුවිශේෂී සිද්ධියක් ඒ වගේම මේ ගාල්ල ප්‍රදේශයේ දකුණු පළාතේ බොහෝ දෙනෙක් අතර සුප්‍රසිද්ධ නමුත් මුළු ලංකාවේම අප්‍රසිද්ධ තැනක් තමයි මෙතන ඉතින් තමන්ගේ තමන්ට පෙම්වතෙක් පෙම්වතියක් නැත්නම් තමන්ට විවාහපත් වෙන්න තරුණෙක් තරුණියක් නැත්නම් බොහෝ අය මේ විහාරස්ථානයට ඇවිල්ලා මේ අනංග ප්‍රතිමාවට බුද සත්කාර කරාට පස්සේ තමන්ට අවශ්‍ය කරන සහකාරයා හෝ සහකාරිය ලැබෙනවා කියලා ඉතිහාසය සඳහන් වෙනවා වර්තමානයේදී ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. ඉතින් මේ පන්සල මම හිතන්නේ නැරඹියේරු ස්ථාන බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේගේ ඉතිහාස කතාව සමස්තය පුරාවටම දිවෙන්නේ මේ පන්සලේ අවුරුදු 300 ගානක් ඉපැරණි චිත්‍ර එහෙම නැත්නම් නුවර යුගයට අයත් සිතුවම් පවා මේ පන්සලේ තියෙනවා. අද අපි යන්නේ එහෙව් වූ ඓතිහාසික පුදබිමකට ඔබට අවසරයි නරඹන්න වෙලසටහන. අපි යමු. මම මේ වෙනකොට ඉන්නේ තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරයේ ඇතුළත. ඉතින් මෙතන තමා මේ විහාරස්ථානය එහෙම නැත්නම් මේ රජමහා විහාරයේ සුවිශේෂීම ස්ථානයේ විදිහට හඳුන්වන්න පුළුවන්. මේ මට පිටුපසින් මේ ඔබට පේන්න තියෙන්නේ අනංග ප්‍රතිමාව. ලංකාවේ ප්‍රථම සහ එකම අනංග ප්‍රතිමාව තමයි මේ පිටුපසින් ඔබට පේන්න තියෙන්නේ. ඒ වගේම විහාර අධිපති ඌරල ගෞතම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අද මගෙත් එක්ක ඉන්නවා මේ අවස්ථාවේදී ඔබ වහන්සේව නමස්කාර පූර්වකව පිළිගන්න අපේ හැමදුරුවනේ. අපිට කියන්නක අපේ හැමදුරුවනේ මේ පන්සල හොයාගෙන දස දහස් ගණන් මිනිස්සු මේ පන්සලට එන්න තියෙන හේතුව විශේෂයෙන්ම අපි දන්නවා මේ පන්සලේ ඉතිහාසයට ආපහු හැරිලා බැලුවොත් එහෙම ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පන්සල මේක අතීතයේදී. නමුත් වර්තමානයේදී මහා ජන ගඟක් මේ පන්සලට එනවා. ඒ තමයි එක සුවිශේෂී කාරණාවකට සුවිශේෂී බාරහාර ඔප්පු කරන්න. ඒ කාරණාව ඇතුළුව මේ පිටිපස්සෙන් මේ ඔබට පෙනෙන්න තියෙන අනංග ප්‍රතිමාවේ තියෙන වටිනාකම ගැනත් අපි ඔබ වහන්සේකින් දැනගන්න කැමති අපේ හැමදෙරණේ අවසරයි. ඉතින් මේ පන්සල පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරය තෙල්වත්ත. තොටගමුවේ ශ්‍රී රාහුල හැමදෙරො වැඩ සිටියේ මේ ස්ථාන. 1805 මේ විහාර කරලා තියෙනවා. අවුරුදු 200 ගණක් වෙනවා මේ විහාරෙට. එහෙමයි. කතරගමවත් නැහැ, දෙවුන්දරවත් නැහැ. මෙහි තමයි ලංකාවේ තියෙන ලොකුම විශ්ව ප්‍රතිමාව තියෙන්නේ. මේ පන්දරේ තමයි. මේ අතුල් මාලේ තියෙන එක. අනික තමයි අහලා තියෙනවා දැකලා නැහැ. අනංගේ අහලා තියෙනනේ. අපි හැමෝම අහලා තියෙනවා. අහලා තියෙනවා දැකලා නැහැ. අනංග රූපයක් තියෙන්නේ මේ තෙල්ලත්ත පන්දරේ තමයි.
තොටගම විහාරය මේ මං ඉන්න ඉදිරියේ තියෙන අනංග රූපයක් මේ අතක තියෙන එක අතක හිතලා පහත් තියෙන එක අතක දුන්නක් තියෙනවා දුන්නේ කියලා කියන්නේ උද්දණ්ඩා ඕකෙන් තමයි විදින්නේ මල්ලීතර විදින්නේ අන්නයට තමයි අර මල්සරයි කියලා කියන්නේ තියාර තමයි ලංකාවේ තියෙන එකම බන්දල මේ යාර අනික තමයි මේ මේ පැත්තෙන් තියෙන්නේ මේ නාත දෙය රූපයක් නාත දෙය කියන්නේ ඉස්සරහාට බුදු වෙන ඉන්නේ මෛත්‍රී බුදුහාමුදුරුව නාත දෙය රාහුල හාමුදුරුව මේ වන්දලේ වැඩ හිටිය ෂඩ් භාෂා පරමේශර තොටගමුවේ ශ්‍රී රාහුල මායිමේ ඒ භාෂාය තමයි සංස්කෘත ප්‍රාකෘත මාගදී පයිසාචි සෞරසේනේ අනිත් භාෂාව අපබ්‍රද්ද ඔන්න භාෂාය මේ ලංකාවට ආපු පෘතුගීසී ඒ පෘතුගීසීන් මේ ලංකාවට ආවිල මේ මූදුබඩ ලයින් එකේ පැරණි පන්සල් විනාශ කරන්නේ පැරණි පන්සල් දුන්න මේ පන්සල තමයි විනාශ කළ මේ ස්ථානේ නටබුන් වෙලා වල් බිහි වෙලා කැලෑවැදල තුන අවුරුදු 200 ගානක් වගේ මේ පෘතුගීසීන් මේවා විනාශ කළ කොහෙටද ගියේ අම්බන ගල් ගුහාවට ගියේ එනකොට හාමුදුරු ගල් ගුහාවේ වැඩ හිටියා හාමුදුරු හදපු දෙලත් වුණා සිද්ධා ලෝකයේ රසය හාමුදුරු තෙල වළඳන කලේ පච්චයක් කොටාගත්ත මේ අතගහරි මේ තොටගමුවේ ශ්‍රී රාහුල කියලා. පච්චය කොටාගෙන හාමුදුරුවත් තෙල වැළඳුවා. වැළඳුවර පස්සේ හාමුදුරු මොකද උනේ? අර ලෙල ඇතුළේදී හාමුදුරු අපවත් වුණා. පෘතුගීසි කාරව දැක්ක නොදිරෙන ශරීරයක් ගල් ගුහාවක තියෙනවා. මේගොල්ලෝ කර වැඩේ අපේ හාමුදුරු මේගොල්ලන් අරගෙන ගියා. යනගම අව අතේ තමයි පච්චය කෙටුවේ. අරන් යනගමන් හාමුදුරුවන්ට ඒගොල්ලන්ගේ රට අරන් ගියා ඉන්දියාවේ ගෝවේ කියලා එකක් තියෙනනේ. ඒ ගෝවට ආරජන ගමන් ඒගොල්ලගේ හිටිය නායකයේ ෆ්‍රැන්සිස් රේවි කියලා. ඒ නායකයේ නැවේදී අන්දරා වුණා මැරුණා ඒ ශරීරේ කුණු වෙනවා. මේක කුණු වෙන්නේ නැහැ. මේක අර තෙල් වල බලෙන් දෙන්නේ. දෙකම ආරජන ගමන් අරගට අන්දලා දෙන ඇඳුම තමයි පාදිර ඇඳුමක් ලෝගුවා. ඒ ඇඳුම ගලවලා ඒ ශරීරේ කුණු වෙන නිසා ඒක දැම්ම මහමූදට. අර හාමුදුරන්ට පාදිර ඇඳුම ලෝගුව ඇඳුවා. අන්දල ගිහින් වාර දෙන්න බෑ ගෝවට මේ අතේ පච්චයක් කොල්ල දින තොටගමුවේ රාහුල කියලා. ෘතුගී දෙකන වැඩේ මේ අත මෙතනින්ම කැපුවා. අත කපල ගිහින් වාර දුන්න ගෝවට මෙන්න අපේ නායකයා. අන්න තාමත් ගෝවේ හාමුදුරංග දෙහේ දින ඒගොල්ලා බුද සත්කාර කරන්න ඒගොල්ලගේ නායකයා කියලා හැටියට. ඒ කියන්නේ ෆ්‍රැන්සිස් රේවියර් කියලා කියන්නේ. අන්නේ හාමුදුර තමයි මේ පන්සලේ වැඩ හිටියේ. රාහුල හාමුදුර මේ ස්ථානේ වැඩගත්තා යක්කුන්ගේ. ඒ යක්කුවට ගල් කණු දිනන අර දේවාලේ ආරක්ෂාවට යක්කුන්ගේ වැඩගත්තන රාහුල හාමුදුර මන්දර බලය රාහුල හාමුදුර ගියානේ දෝලාවේ එහෙමයි දෝලාවෙන් ගමනක් ගියා යනකොට හාමුදුර දෝලාවේ යනකොට හාමුදුරන් දෝලාවේ නිඳ ගිහිල්ලා යක්කෝ දන්නේ නැහැ කොයි යක්කුනේ කරදියන් ගෙලා තින්නේ යක්කෝ දන්නේ නැහැ යක්කෝ අරන් ගියා එන ගම හාමුදුරන්ට ඇහැරලා හාමුදුරු කෝ යක්කුන්ට අරන් බලයන් ගෝ තොගේ ගම කොහෙද තොගේ ගම තමයි තොට ගම ඒක තමයි තොට ගම නේද යක්කෝ ඉඳලා තියෙන උන්ගේ ගමට උන්ගේ ගම මට ගම යන ගමන් ඇහැරලා මට කැලේට අරගෙන අහන්න හාමුදුරු කියනවලු තොගේ ගමට අරන් බලයන් ගෝ එපාර තමයි තොට ගමට ගෙනා දෙන දැන් තොට ගම තමයි දෝලාව තියෙන අර උඩ මහලේ දෝලාව දින හාමුදුරුවන්ගේ දෝලාව අපි හාමුදුරුනේ දැන් විශේෂයෙන්ම දැන් මේ ප්‍රතිමාව පිළිබඳව අනංග ප්‍රතිමාව පිළිබඳව තමයි සුවිශේෂී වශයෙන් බොහෝ අය කතා බහ වෙන්නේ සහ එන්නේ නරඹන්නේ ඉන්නේ වැඳුම් පිදුම් කරන්නේ අපි හාමුදුරුනේ මේකේ තියෙන වැදගත්කම කුමක්ද සහ මේ ප්‍රතිමාවේ මේ යම් යම් ලක්ෂණ වලින් අපිට පේන්න තියෙන දේවල් අපිට ඇතේ යමක් පේන්න තියෙනවා මෙහා ඇතේ යමක් පේන්න තියෙනවා සහ මේකට කොහොමද පුද සත්කාර කරන්නේ මොන විදිහටද වෙන්නේ සහ මේ ප්‍රතිමාවේ තියෙන විශේෂත්වය මොකක්ද අපි හාමුදුරුනේ මේ අනංගය ලංකාවේ කොහෙවත් නැහැ මෙහි තමයි තියෙන්නේ මේ අනංගයට පූජාව දිබ්බහම ඒ Tamanට හරියන දේවල් හරියනවා කියලා අපි අහලා තියෙනවා දැන් කසාදයක් කරගන්න වුණාම මේ සමනකලට බලනෝ හොයනෝ හරියන්නේ නැහැ ඉතින් ඒ දෙමව්පියෝ Tamanගේ දරුවා වෙනුවේ මේ විහාරස්ථානයට ඇවිල්ලා කපු මහත්මිය ලවා මේ අනංගයට පළතුරු පූජාවක් තියෙනවා ඒවට ඔය අවශ්‍ය කරන දේවල් උග්‍රහක් නම්මන මතකයි දුන්නක් හැටියට තියලා පූජාවල් දෙනවා. දීලක් ටික කාලයක් ගියාට පස්සේ තමයි ඔන්න තමන්ගේ දරුවට ඒ සහකාරියක් හරි සහකාරයෙක් හරි ලැබෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ ස්ථානයේ මේ අනංගයට පූජාවල් දෙන්නේ. විවාහ වේවට බරක්කොට මේ අනංගයට පූජා දුන්නා තමයි තමන්ට ඒව ලැබෙන්නේ. කාතක තියෙනවා ඊතල පහක් තියෙනවා මේ මේ අතේ. මේ අතේ දෙන දුන්නක් තියෙනවා. දුන්නේ කියලා කියන්නේ උද්දණ්ඩා. ඕකෙන්ද විදින්නේ මල්ලි විතර විදින්නේ අන්නයට තමයි මල්තරයි කියලා කියන්නේ
එතකොට අපි හැමෝටම කොහොමද පුද සත්කාර කරන්නේ මෙතනට ආවට පස්සේ මොකක් හරි මොනවද අරන් එන්නේ නැය මම දකින්න පළතුරු පූජාවල් පූජා ඒකම පළතුරු පූජාවක් ගේනවා කඳුර ගේනවා කැවිලි පෙවිලි ගේනවා උග්ගහක් ගේනවා ඇඳුම් ටිකක් ගේනවා මෙතන තමන්ට සහකාරියක් ඕන නම් දෙද්දක් 60ක් වගේ ගේනවා සහක් කරුවෙක් ඕන නම් සරමයි දෙට් එකයි ගේනවා එහෙම තමයි මේ පුද සත්කාර කරන්නේ. කරන්නේ. ඔව් එතකොට එහෙම කරාට පස්සේ හරි ගියපු උදවිය ඇවිල්ලා කියලා තියෙනවද අපි හැමෝම? හරි ගියපු උදවිය ඇවිල්ලා ආයි දැවත නිකන් අනංගෙන් නිකන් මේකක් දෙන පූජාවක් දෙනවා. අපිට හරි ගියා කියලා මේ වැඩේ. හ්ම්. ඔව්. ඒව හරි ගියපු දින කීපයක්. ඉතින් මේක සුවිශේෂී අමුතුම විදිහේ බුදු අමුතුම විදිහේ ප්‍රතිමාවක් විශේෂයෙන්ම මම හිතන්නේ අවුරුදු බර ගානක් ඈතට තිබෙනවා මේ ප්‍රතිමාව. ඒ වගේම මේ විහාරස්ථානයේ තමයි මතු බුදුවන නාත දෙවියන් වහන්සේගේ ප්‍රතිමාවකුත් තියෙනවා මේ විහාරස්ථානයේ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පිළිමය විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ තව එකක් තියෙනවා විෂ්ණු ප්‍රතිමාව ලංකාවේ ලොකුම. ලංකාවේ විශාලතම විෂ්ණු ප්‍රතිමාවක් තිබෙන්නේ මේ විහාරස්ථානයේ. ඉතින් බෞද්ධ ඉතිහාසයට බොහොමත්ම ඇලුම් කරන බොහොමත්ම ලෙංගතුකම් කරන ඒ වගේම බුද්ධාලම්බන ප්‍රීතියෙන් මේ විහාරස්ථානයට එන ඕනම කෙනෙක්ට මේ සියල්ලම දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා විහාරස්ථානයට එන්න මේවා වැඳුම් පිදුම් කරන්න දැක බලා ගන්න. නමුත් කිසිම අවස්ථාවක මේ කිසිම දෙයකට හානියක් කරන්න එපා කියන එකත් අපි ඉල්ලා සිටිනවා. ඉතින් අපේ හාමුදුරනේ විහාරාධිපති ඌරල ගෞතම ස්වාමින්ද්‍රයන් වහන්සේ තමයි අපිට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරේ. ඉතින් ඔබ වහන්සේට බොහොමත්ම පිං අවසරය අපේ හාමුදුරනේ. කොළ පොතු මොල් වලින් ගත සහයම නැහැ මේ චිත්‍රය. මේක චොක්කම. මේ මේවා අම්මේ ඇඟිලි දික් කරනවා. ආ මේ නේද කියන්නේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මේක සුද්ධ කරනවා. සුද්ධ කර මේ විහාරයේ ඉස්සර ලයිට් නැහැ මංගල වල. ගිටිබන්දම් මැඩිබහම් පත්තු කරාම මොකද විහාරකේ එතකොට වෙන්නේ මොකද දුංගේ කුස්සි ගෙදින මොන පාටද? අලු පාට. අලු පාට. ඒතර මේක තනිකර දුංගියක් කුස්සියක් වගේ තිබිලා දිනවා. ඒක අපි එන්න කලින්. ඉතින් මේ දුම් පිටරට දරන්න නැහැ. දැනෙන ඉඳලා දිනලා දිනේ. මේ ඔක්කොම චිත්‍ර කළු වෙලා තිබුණේ මේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මේවා සුද්ධ කරලා. ඒ චිත්‍ර කළු වෙච්ච කැල කොටසක් තමයි හතර කොටුවක් තිබුණේ. විතර අපි හඳුනේ දැන් පහන් වැටි පත්තු කරන්න දෙනවද මේක ඇතුලේ? මේක ඇතුලේ දෙන්නේ නැහැ. එළිය වෙනවා හදලා දෙන අර ජෛත්‍යය කෙලවරේ හදලා දෙන පහන් පත්තු. මේ විහාරි වල ඒවා පත්තු කරොත් මේවා විනාශ වෙනවා. අපි ඉන්න කාලේ දැන් අපි නැති කාලේ අපි එන්න කලින්නේ ඔය කළු වෙලා තියෙන්නේ. ඔක්කොම කළු වෙලා තියෙන්නේ. කළු වෙලා තියෙන්නේ. දැන් පත්තු කරන්න දෙන්නේ නැහැ. වඩ වරේකට ඇච්චිත් වඩ දැන් අවුරුදු 300 කරක් වෙනවා මේවට දැන් අවුරුදු 200 කරහම වෙන්නේ ආ ඒ කියන්නේ මේ චිත් මේ මේකට උඩින් තමයි මේක ඇඳලා තියෙන්නේ දැන් මෙහෙත් තියෙනවා දිගටම මොකෝ ඉතුරු කරලා තියෙනවා පෙන්වන්න මෙතන ඒ කියන්නේ අපි හැමෝටම සම්පූර්ණ කළු වෙලා තිබුණාට පස්සේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නැවත මේ චිත්‍ර ලබා ගන්න සුද්ධ කරනකොට ඊට යටින් තිබුණු චිත්‍ර තමයි මේ සම්පූර්ණ දෙඩුවා ගන්න මේ සුද්ධ කරනකොට නියම අතුනේ දැන් එතකොට අපිට මේ පෙන්න තියෙන්නේ නුවර නුවර යුගයේ චිත්‍ර නුවර අවුරුදු 300ක් විතර පැරණි තමයි මේ දේ මේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නැවත මේවා ලබා ගත්තට පස්සේ හරි සුනාමියෙන් බලපෑමක් ආවද අපේ හඳුනේ? ඔව් බලතරට ආවා. නමුත් පන්දරට හානියක් උනේ නැහැ. හානියක් උනේ පල්ලේ ඇතුළේ තාපයක් තියෙනවා. පොඩි තාපයක්. ඒක වැටුණා එතනතන බුදු කුටියක්. බුදු කුටිය කොඩේම කුඩු. නමුත් පිළිවෙර කැලේ තියලා මිනිස්සුක ඉදා හැන්දෑවේ කරේජාගෙන ආවා. හාමුදුරු බුදු පිළිවෙත් උනායික කැලේ මෙහෙන් 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 පොඩි පොඩි තීරින් තරක්. බුදු කුටිය කොඩේ කුඩු. ටයිලුත් නැහැ. කැලෙත් නැහැ. බුදු පිළිවෙන් ගලවලා අත ආසනෙන් අත් තියලා ගියා. ඒ පාර මේ ශාලාවන් දෙන එළියේ ඒ ශාලාව
බිත්ති භාගයට බෙදලා දුන්නේ බිත්ති ගැලවල ගියා බවුන්ඩේෂන් දිරලා එච්චර පතරහනේ නැහැ ගමන නම් ආන හොඳයි ඉතින් බොහොම ස්තුතියි ඔබට වැඩසටහන අරඹුවාට පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරස්ථානය තෙල්වත් අද වැඩසටහන පටිගත කෙරුණේ මෙහි ඉඳන් ඉතින් ඔබට මම හිතන්නේ සුවිශේෂී කරුණු කාරණා රාශියක් ඔබ දැනගන්නට ඇති අපි තවත් වැඩසටහනකින් මුණ ගැහෙමු අශාන් ඔන්ලයින් subscribe කරන්න ඔබේ අදහස පහලින් comment කරන්න තවත් කෙනෙක්ට නරඹන්න share කරන්න තවත් දවසක මේ වගේම නැවුම් වූ වෙනස් වූ සුවිශේෂී වූ ස්ථානයක සිට නැවත මුණ ගැහෙමු සියලුම දෙනාට ආයුෂ බොහෝ වේවා ඔබේ වැඩේට ගැලපෙන හරිම හැඩේ ඔබේ බ්‍රෑන්ඩ් එක ආයතනය සේවාව ව්‍යාපාරය ලංකාවේ අද්විතීය සහ ජනප්‍රියම social media platforms හරහා පාරිභෝගිකයන් අතරට රැගෙන යන්න ඔබේ ව්‍යාපාරය හරිම විදිහට ප්‍රමෝට් කරගන්න වෘත්තීය පළපුරුද්ද ඇති වෘත්තීය නිපුණත්වයන්ගෙන් පමණක් සේවාව ලබා ගන්න අශාන්ස් ඩිජිටල් අපින් ඔබට social media promotion video editing audio editing brand promotion service promotion commercial voice whiteboard animation hitin manda pama 077 46 58 684 ට දැන්ම call කරන්න ashans digital the creative space